දැන් මේ වෙලාවේ අපි ඉන්නේ ජාත්‍යන්තර මුල්‍ය අර මුද්‍රාවත් එක්ක. එතකොට මේ IMF කොන්දේසි එක්ක තමයි මේ වෙලාවේ රට ඉස්සරහට යන්නේ. රටේ ආර්ථිකය සකස් ගන්න වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අර මුද්‍රාවත් එක්ක. ඒ කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේ ඔබතුමාලගේ ජනාධිපතිවරයෙක් යටතේ මේක මේ විදිහටම දයන් ඉස්සරහට. ජාත්‍යන්තර මුල්‍ය අර මුද්‍රලා නිවේදනයක් නිකුත් කරා. ඒගොල්ලෝ කියනවා මේ ෆ්‍රේම්වර්ක් එක ඔස්සේ අවශ්‍ය යම් යම් වෙනස්කම් කරගන්න ඊළඟටපත් වෙන ආණ්ඩුවක් පිළිබඳ ඒගොල්ලෝ ගැටලුවක් නැහැ. එකම දේ අර මූලික සැකිල්ල ඒ ආකාරයට යන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි ඒ රාමුව තුල ABCD කියලා තියෙන කරුණු වෙනස් කරගන්න එක ගැටලුවක් නැහැ. දැන් අවුරුදු 78ක් තිස්සේ අපි තාම කේන්ද්‍රය තීරණය කරගන්න බැරුවනේ මේ අපි දෙගොල්ලෝ නලියන්නේ. ජාතික ප්‍රතිපත්ති විතරක් නෙමෙයි. එක කට්ටියක් ආවම වමට සිග්නල් දාලා වමට හරවනවා. අනිත් කට්ටිය ආවම දකුණට හරවනවා. දැන් අවුරුදු 78ක් තිස්සේ අපි මේක තමයි ගිහිල්ලා තියෙන්නේ. ආර්ථිකය ලංකාවේ වගේ ද්‍රවීකරණය කරේ නැහැ වෙන කිසිම තැනක. ගෝලීය නිෂ්පාදන ජාලයට අපි එකතු කරගන්නවා. අපි කර්මාන්ත ප්‍රතිපත්තියේදී අපි කල්පනා කරලා තියෙන්නේ ඒකයි. පළවෙනි අවුරුදු පහේ අපි කොහොමද 105-7 අතර ආර්ථික වර්ධනයකට අපේ කර්මාන්ත කියලා නංවන්නේ. එතකොට ඒකෙදි හැම ග්‍රාමලධාරි වසමක කොහොමද අපි නව කර්මාන්තකරුව ඇති කරන්න ගමට ආදායම එන්නේ කොහොමද? අන්න ඒව තමයි අපේ සලසුම් හදලා තියෙන්නේ. ඒ සලසුම් හදනවායි කොහොම සමහරුන්ට හිනා යනවා. අයි ඉතිහාසෙ පුරාම රවට්ටලා තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් බොරු කරලා තියෙනවා. අපි ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කරනවා වගේම ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන දේවල් ඉෂ්ට නොකරොත් නඩු දාන පුළුවන් සංස්කෘතියක් ඇති කරනවා. වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න මේ ආණ්ඩුව හදපු සැලැස්මක් තියෙනවානේ. 2020 දී ඔබතුමාලා ඉදිරිපත් කරපු ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ජනාධිපතිවරයා හැටියට එතුමාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය හැටියට යම් ප්‍රතිපත්තිය රිගෙනින් ශ්‍රී ලංකා යලිපුපුදුමු ශ්‍රී ලංකා වැඩපිළිවෙලක් තියෙනවා. මේ සියලු කරුණු කාරණාත් එක්ක රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඡන්දෙට මූණ දෙනවා වගේම සැලැස්මක් තියෙනවද ඔබතුමාලගේ අතේ? දැන් සමහර අය කියනවා කාන්තාවන්ගේ උඩු නිරුවත් කරලා පෙරහැර අරන් ගියාම අපිට සංචාරක ව්‍යාපාරයෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. එයාලා හිතන විදිය ගණිකා වෘත්තියේ නීතිගත කරාම අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අපි එතන නැහැ. ඉතිහාසයේ මතකයට මතකයි කිරි ඉල්ලලා දරුවා අඬද්දී අම්මගේ පියවර කපාගෙන ගිය මිනිස්සු තමයි අද ඇවිල්ලා කාන්තාව 1 මීටර ගේන්න හදන්නේ. හැබැයි අපේ ආර්ථික ප්‍රතිපත්තියේ තියෙන එකාතකින් කුෂිකර්මාන්තයෙන් රටා දාන්න ඕන. අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය අපිට ආසන්නම මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ලේසිම ක්‍රම දෙකට අපේ ආණ්ඩුවක් කරතේ ප්‍රමුඛතාවයදී කවුරු හරි කියනවා නම් 75 වසරක සාපේ ඉවර ගන්න අපිට බලය දෙන්න කියලා. ඔය කෙනේ මිනිස්සු මේ රට කරපු සාපේ නිසා තමයි අදටත් අපි ණයකාරු වෙලා ඉන්නේ. 225ම හොරු උනේ කොහොමද ඒ උනේ? නෑ 225ම හොරු නෑනේ. ඉතින් ඒ 225ම ඇතුලේ ඉන්නවනේ ඒ අය. අපිට හොරු කියන අය මේ අවුරුදු ගානක් ඒ 225 ඇතුලේ ඉන්නව. අවුරුදු 75 දේශපාලනය කරනවා. මේ බොරු අපි පරාජය කරන්න ඕන. ගොඩක් විපක්ෂය කියනවා දැන් ඔබතුමාලට ආණ්ඩු කරන්න අයිතියක් නෑ. හැබැයි අපිට ජනවරමක් තියෙනවා. ගෙවල් ගින් තියලා බරලා ගහලා බය කරලා උඹලා දාලා ඵලයන් කොට අපි යන්නේ. ඊළඟ ඡන්දයෙන් මිනිස්සු තීරණය කරොත් ඔයාලා අපිට අවශ්‍ය නෑ යන්න කියලා අපි යනවා. අපි ලෑස්ති වෙන ඕන මැතිවරණයකට මුහුණ දෙන්න ජනතාව ළඟට ගිහිලා ජනතාව වරම තියෙන කාර්ත කියලා උරගා බලන්න.